අපේ සාමිනහන්ස බුදු වීම දුෂ්කර දෙයක්. මේ තරමටම මෙච්චර දේවල් කළාද උන්වහන්සේ අපේ වෙනුවෙන්? ඇත්තටම ශාලිකා කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් ලෝකේ තියෙන දුෂ්කරම දේ මොකක්ද කියලා ධර්මයේ දන්න බෞද්ධෙක් දෙන්න ඕන උත්තරේ තමයි භික්ෂුවක් දෙන්න ඕන උත්තරේ තමයි බුදු වීම කියන්නේ. එහෙමයි. හේතුව ඒ බුද්ධත්වයේ තියෙන ගුණාංග දෙස බැලුවමත් බෝධිසත්ත්ව චර්යාව දිහා බැලුවමත් අපිට තේරෙන දෙයක් තමයි මේක සුළුපටු මිනිස්සෙට කරන්න පුළුවන්. එහෙමයි සමිනාස. නෙවෙයි. අපි බලමුකෝ දැන් බුද්ධත්වයේ අපි කොටස් කිහිපයකට ගැඩුවනේ. අවබෝධය, නික්ලේශී භාවය, මහා කාරුණිකත්වයේ ඉරිදි ප්‍රාතිහාරයේ පැමේ හැකියාව. ඉතින් මේකෙන් අපි අවබෝධය කියන කොටසට විතරක් පොඩ්ඩක් ඒකට අවධානය දුන්නොත් දැන් අපිට චතුරාර්ය සත්‍ය ධර්මය මෙච්චර ඇහිලත්. එහෙමයි. මෙච්චර ඉගෙනගෙනත් මේක අවබෝධ කරගන්න එක කොච්චර අමාරුද? මේක හිතට ලං කරගන්න එක කොච්චර අමාරුද? ඒ මේ කාලේ හැටිද ස්වාමීන් වහන්ස? බුද්ධ කාලෙත් ලේසි වුණේ නෑ. විශේෂ සත්‍යයන් දෙක කරගන්න පුළුවන් වුණා. නමුත් බලන්න මේක අතිශයින්ම ගැඹුරු සත්‍යයක්. අපි නම් මෙහෙම උදාහරණ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට අපේ ධර්මයේ කියවෙන ගංගානම්ගේ වැලි කැරඩේ ගණන් කරන්න පුළුවන් කියන. එහෙමයි. දමදූතරේට දවස් 7ක් වැස්ස රැත්ම පොළොට වෙන වැහිබුඳුට ගණන් කරන්න පුළුවන් කියන. එහෙම උත්තමයටත් ධර්මයේ ඇහුන් නැත්තම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගන්න බෑ. එහෙනම් මේක අතිශයින්ම දුෂ්කර කරන්නට අමාරු දෙයක් තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම. ඒනොත් මතක තියාගන්න අමාරුම දෙයක් තමයි මේ අනාත්මය තේරුම් ගැනීම. මෙතන ආත්මයක් නෑ, මෙතන පුද්ගලයෙක් නෑ. මම කියන තැන තියෙන්නේ නාම රූප ගොඩක එකතුවක් කියන එක. මම කියන එක නාම රූප වලින් තේරුම් ගැනීම අතිශයින්ම දුෂ්කරයි. මේකට ඇත්තටම කිව්වොත් එම අපේ හිත ඉඩ දෙන්නේ. අපේ හිත කැමැතිම මේක මම කියලා අල්ලගන්නට. ඉතින් මේක මේ සත්‍ය අවබෝධ කර ගැනීම අතිශයින්ම දුෂ්කර වූ සිද්ධියක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර එළු ලොමක් හතකට පළලා නේද? තැනක එල්ලලා තවත් එළු ලොමක් හතකට පළලා අර කොච්චරද දුරින් ඉඳලා යතුරු සිදුරකින් මේක එළු ලොමකින් එළු ලොමකට ඒක විදින එක තවත් කොච්චරද දුරකින් ඉඳලා ඒකෙන් එළු ලොමකින් ඒ පළපු කෑල්ලෙන් අනිත් කෑල්ලට විදින එක වඩා අමාරුයි කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ශ්‍රාවකයටම. එතකොට දැන් කල්පනා කරන්න මේක තේරුම් ගැනීම අතිශයින්ම දුෂ්කරයි. කවුරු හරි කෙනෙක් පරෝ උපදේශයකින් තොරව කිසිම උපදේශයක් මාර්ගෝපදේශයක්කින් නැතුව මේක තනියම අවබෝධ කරගන්නවා කියන එක ඒක හිතාගන්න අමාරුයි මට නම් පෞද්ගලිකව. එහෙමයි. ඉතින් දැන් අපි දැන් පොඩ්ඩක් ඔය අපිට දැන් අනාත්මයි අනිත්‍යයි දුකයි කියන එක තේරෙනවා දැන් එක විදිහකට. අනාත්මයත් පැටහිච්චා ඉන්නවා. නමුත් නිතරම හිතලා බලන්න බුදුහාමුදුරන්ගේ බණ ඇහුන් නැතිනම් අපිට පුළුවන් වෙයිද මේ මෙතන දැන් මං කියන මග්ග විහාරි කියලා කෙනෙක් ඉන්නවා. මෙතන මම මග්ග විහාරි කියන කෙනෙක් නෙවෙයි නාම රූප ටිකක් තියෙන්නේ කියන අවබෝධයට එන්න පුළුවන් වෙයිද මේ උපදේශය ලැබුණ නැතිනම් අපිට හිතා ගන්නවත් බැරි වෙනවා මේක. අර සමහරවිට අර තියෙන දේ කෙනකොට අපිට ඒක නැති කෙනාගේ වටිනාකම තේරෙන්නේ නැහැ. කෑම තියෙනකොට කෑම නැති එකේ දුක තේරෙන්නේ නැහැ අපිට. ඒ වගේ මේ උතුම් ධර්මයේ තියෙන නිසා ඒ ධර්මය නැති කාලේ තියෙන අවස්ථාව හිතාගන්නේ අපි සමහරවිට. ඕක ආනන්ද ස්වාමීන් වහන්සේට උනානේ. එහෙමයි. ආනන්ද හැමදෙරෝ කිව්වා මට නම් මේ පටිසමුපාදේ නොගැඹුරුයි. හරිනේ? එහෙම කියන්න එපා ආනන්ද. බුදුරණන්සේ ප්‍රතිශේධයෙන් ඒක තේරුම් ගත්තේ. අපිට මේක පහසුයි ලෙස තේරෙනකොට හැමතිස්සෙම අනිත් පැත්තට හිතන්න. බුදු බණ ඇහුන් නැත්තම් මම මේක කරයිද? ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ එහෙම කියන්න එපා ආනන්ද. මේක අවබෝධ නොකිරීම නිසා තමයි මේ ඔක්කොම සත්‍ය සසර ගැලිලා ඉන්නේ කල්ප ගණන්. එහෙනම් මේක අතිශයින්ම දුෂ්කරයි. විශේෂයෙන්ම මේක තනියම අවබෝධ කර ගැනීම අතිශයින්ම දුෂ්කර වූ දෙයක්. ඒක විස්තර කරන්න මට නම් වචන වලින් ටිකක් අමාරුයි. ඒක අපි හිතලා තේරුම් ගන්න ඕනේ. Taman කොච්චර අමාරුයින්ද මේ ධර්මයේ තේරුම් ගන්නේ. එහෙමනම් මේ ධර්මයේ තනියම අවබෝධ කරගෙන ඒක වචන වලට නම් වලා අපිට දේශනා කරනවා කියන එක ඉතාම සුවිශේෂී හැකියාවක් පුද්ගලයෙකු තියෙන සත්වයෙකු තියෙන. ඉතින් එතනට එන්නට ලොකු කැපකිරීමක් ඒ සත්‍යය සිද්ධ කළ යුතුයි. ඒක තමයි අපි ජාතක පොතේ දකින්නේ යම් ප්‍රමාණයකට. ජාතක පොතේ දකින්නේ. ඉතින් උන්වහන්සේ කරපු දේවල් බලන්නකෝ. උන්වහන්සේ දැන් අපි කියනවා උන්වහන්සේ බුදු වෙන්න තමයි සියලු පාරමිතාන් පූර්ණේ කරේ. එහෙමයි සර්. මහා කරුණිකයි. කරන හැම කුසලයක් කරනකොටම බුදු වෙන්න ලැබේවා කියලා හිතෙන්නේ නැහැ. ඒක හැමතිස්සෙම වෙන එකක් නෙවෙයි. දැන් බෝරිදත්ත ජාතකයේදී පින් කරා දිව්‍ය ලෝකයන් උන්වහන්සේ. එහෙමයි. ඉතින් ඒ නිසා හැබැයි ස්වභාවයම කරුණිකයි. දැන් සමහර ජීවිතවල සවනස සමාවෙන බෝරිදත්ත ජාතකයේදී උන්වහන්සේ දිව්‍ය ලෝකය අරමුණු කරගත්තේයි සමිනාස. ඒ නාගයා වෙලා ඉන්නකොට සිල් රකින්නවා මුලදී රකින්නේ දිව්‍ය ලෝකයන්. හොඳයි. හරිනේ? හැබැයි පස්සේ ඒක පාරමිතාවකට වෙනස් වෙන බව පේනවා කතාවේ හැටියට. ඉතින් ඒක සීල පාරමිතාවක් බවට පත් වෙනවා. මුලදී ඒ සක්‍රදේවේන්ද්‍රගේ විමානේ සැප දකින්නෝනේ.
ඊට පස්සේ හිතනවා එතෙන්ට යන්න නම් ශ්‍රී ලකින්න ඕන කියලා. මම කියන්න හැදුවේ දැන් උන්වහන්සේ ළඟට කවුරු හරි එනකොට බඩගින්නේ සමන මස් දෙනෝනේ. එහෙමයි. මේ මස් දෙන සිතුවීම් පොඩ්ඩක් ගැඹුරින් හිතන්න. මේකෙන් කියවෙන්නේ ඔබගේ කුසගින්න නිවන එක මට වැදගත් මගේ යගේ මස් ටිකක් එනවට වඩා. එතකොට උන්වහන්සේට ඒ සත්වයාගේ කුසගින්න නිවන එකට තමයි උන්වහන්සේගේ කැමැත්ත. උන්වහන්සේගේ මස් ටිකක් එනවට වඩා. මේ සිත මේක බෝධිසත්ව සිත කියන්නේ මේකටයි. දැන් ශාන්තිවාදී තාපසයෝ දැන් සමහරලාට අර නිමිජාතකයේදී පරවියා එනවා පරවියා කන්න කුකුස්ස එනවා. පරවියාගේ ජීවිතේ වැදගත් උන්වහන්සේට ඇඟේ තියෙන මස් ටික කප කප මේ කුකුස්සට දෙනවා. කුකුස්සගේ බඩගින්නත් වැදගත්. නැත්තම් පරවියාල්ලා කුකුස්ස එලවන්නත් තිබුණා. එහෙම කරෙත් නෑ. මරවියා ඇල්ලුවම හිතුවා කුකුස්ස දැන් කන්නේ මොනවද? එහෙනම් මගේ ඇඟේ මස් ටික දෙන්න කියලා. එතකොට මේකෙන් බලන්න පරවියාගේ ජීවිතය උකුස්සගේ බඩගින්න කියන දෙකම උන්වහන්සේට වැදගත් වෙනවා තමන්ගේ ඇඟේ මස්ටිකට වඩා උතුම් කර්තව්‍යයකට ඒක කරන්නේ. නමුත් ඒ වෙලාවේ හැංගීම එන්නේ ඒ සැබෑ කරුණාව එතන පිහිටලා තියෙනවා. ඉතින් දැන් බලන්න ශාන්තිවාදී තාපසයෝ අත කපනවා උන්වහන්සේගේ පා කපනවා නාස් කපනවා කන් කපනවා. දැන් නිකන් අපිව මෙතනට දාලා බලන්න හිතා ගන්න බෑ සවිතා. අපිට එන හිතවිලි කොටස බලන්න. මේ වගේ අත්පය ඔක්කොම කැපුවොත් අපිට හිතෙනවා මගේ දැන් අදින් පස්සේ අතපය නැහැ මට ඇවිද ගන්න බෑ. ඇයි මට මෙහෙම දෙයක් උනේ? මොන පාපයක් කරලාද මම? ඇයි මෙච්චර නපුරු උනේ මිනිස්සේ? ඇයි කිසි වරදක් නොකරු මිනිස්සේ? මට මෙතෙන් පටන් තනියම ජීවත් වෙන්න බෑ උදව්වක් නැතුව. මම විරූපී වුණා. මම දරකොටියක් වගේ මගේ ඇඟ. මම අසරණයි කර කියාගෙන මේ සියලු සිතුවිලි එන්නෙපෑ මේ වෙලාවට මනසට. සියලු සිතුවිලි එන්නට වයි. හැබැයි සේනාපතිතුමායිලා කියනකොට ස්වාමීනි රජ්ජුරුවෝයි වදකයයි හැර අනිත් අය ගැන නම් කිපෙන්න එපා කියද්දි මොකද්ද කිව්වේ? යෝ මේ හත්තේච පාදේච කන්නනාසංච ඡේදයි චිරං ජීවතු සෝ රාජා නහි කුජ්ජಂತಿ මාදිසෝ මාදිසා. සේනාපතිතුමනි මගේ මේ අතපය නාසා සියල්ල කැපුවනම් යම් රජ කෙනෙක් ඒ රජ්ජුරුවෝ බොහෝ කල් ජීවත් වේවා. මං වගේ අය කිපෙන්නේ නැහැ. අපිට කතාව අහනකොට පවා දැන් මේ වගේ එකක් චිත්‍රපටයකට නම් බලන් ඉන්න අය බලන් ඉන්නේ අර රජුරුව මැරනකන්. එහෙමයි සවිනාන්ස. බලන් චිත්‍රපටි නරඹන අය බලන් ඉන්නවා මේ රජුරුව මැට දැන් වදින්න ඕනේ පාරක් මැරෙන්න ඕනේ ඒක සතුට වෙනවා. නමුත් බෝසත් හිතට එහෙම නෙවෙයි හිතෙන්නේ මේ රජුරුව සැපවත් වෙන්න ඕනේ. මෙයාත් මේ මොහෙන් මේ කරන්නේ. මොහු නිදුක් වෙන්න ඕනේ. මොහු නිරෝගී වෙන්න ඕනේ. මොහු දුකින් මිදෙන්න ඕනේ. නේද සවිනාස කාරුණික බවක් අනුකම්පාව. කාරුණික බවක් අනුකම්පාව මෛත්‍රිය. එයාගේ සැපයට කැමති. ඒ වෙලාවේ රජුරුව ඒක අතහැරලා කුසලයක් මතුවෙලා දිව්‍ය ලෝකෙ ගියා නම් අපි දන්නවා එතන අපායට ගියාම අපිට සමහරලාට ජාතකේ කියනකොට එනවා පොඩි සතුටක්. හොඳ වැඩේ උනේ මේ රජුරන්ට. බෝසත් වහන්සේට ඒක හිතෙන්නේ නැහැ. බෝසත්න් වහන්සේ බැරි වෙලා හරි හිතන්න නික උපකල්පනය කරන්න. පෙර කුසලයක් මතුවලා රජුරෝ දිව්‍ය ලෝකෙ ගියා නම් අපිට සතුට වෙන්න බැරි වෙයි. උන්වහන්සේ සැබවීම සතුට වෙනවද? එහෙමයි සාමිනාංශ. ඒ නිසා මේ බෝධිසත්ව හිත කියන එක මහා විශේෂයි. ඒ බෝධිසත්ව හිත සකස් කරගන්න එකත් හිතාගන්න අමාරු දෙයක්. ඒ නිසා ඒ බෝධිසත්ත්ව හිත ඒ මට්ටමට දියුණු වෙලා ඒකෙත් උච්චතම අවස්ථාවක් තමයි මේ බුද්ධත්වයේ කියලා කියන්නේ. කිසියෙකුගෙන් අසා ගන්න නැතුව උපදේශයකින් තොරව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම, ඉරදීයේ පරතරයට පැමිණීම සහ බෝධිසත්ත්ව අවදීදී වෙන අය විසින් හිතාගත නොහැකි කැපකිරීම සිද්ධ කිරීම. සමහර ජීවිතවල චාලිකා ජීවිත දානය කියන එක දෙවදාරුන්නේ. එහෙමයි සමිතාස. ජීවිත දානේ තමයි මුළු ජීවිතේම කැප කරනවා මස් වලට වගේ මුළු ජීවිතේම දෙන එක එකක්. අනිත් ජීවිත දානේ තමයි වහලෙක් වෙනවා වෙන කෙනෙක්ගේ. සමහර ලාවට ඒ අරමුණින්ම ස්වාමිනහන්ස එන මුළු ජීවිතේම කැප කරනවා. වහල කියලා කියන්නේ අනිත් අයිති එයා ස්වාමියාටනේ. සමහර ලාවට රජ කෙනෙක් වෙලා ඉන්නකොට මිනිස්සු වෙලගෙන මට 16ක් ඕනේ වහලෙක් ඕනේ මගේ වැඩ කරගන්න. රජකම අතහැරලා ඒ මිනිස්සයාගේ වහලෙක් වෙනවා. එහෙමයි. ඒ මිනිස්සගේ 16ක් වෙනවා. ඉතින් මේ වගේ හිතක් තමයි බෝධිසත්ව හිත කියලා කියන්නේ. ඉතින් ඒ නිසා බෝධිසත්වරයෙක් වීමත් අතිශයින්ම දුෂ්කරයි. බුද්ධත්වයේ ගැන කවර කතාවක්ද? ඉතින් ඒකේ තව පොඩ්ඩක් මම එකතු කරන්නම්. ඒක මම මේ ඔය අපි කියනවානේ සූවිසි ලක්ෂ කෝටි වාරයක් සමාපත්තිල සමාදුණා කියලානේ. එහෙමයි අපි සමහරලාවට ඔය කියන කාරණා මිනිසුන්ට දැනෙන්නේත් නෑ. අපි සජ්ජායනා කරනවා විතරයිනේ අපි සම්මස ගොඩක් වෙලාවට. එතකොට මම ඔකට නිකන් පොඩි උපමාවක් කියන්නම්. අපේ නාවිනි ස්වාමීන්වහන්සේගේ චරිත කතාවක්. හොඳමයි. හරි දමසානසේ. ඉතින් 2001 වෙනකොට උන්වහන්සේ හරියට බුදු වෙන වඩනවා. ලොකුසානස. එහෙමයි. ඊටමත් අඩු වයසෙන් උන්වහන්සේ බුද්ධානුස්සතිය වඩනවා සහ ඒ සමාපත්තින් වලට සම්වැදෙනවා කියනක. එහෙමයි. ලියලා තියෙන පොතේ. එහෙමයි. ඉතින් අපවත් වෙනකොට අපේ උපස්ථායක ස්වාමීන් වහන්සේට කියලා තිනවලු බුදු ගුණ ලක්ෂ 27000 ගණක් වැඩුවා කියලා. ලක්ෂ 27000 ගණක්.
කියන්නේ අපි හිතනවා ඒක එක එක බුදු ගුණේ ගණන් ගණන් කරලා වෙන්නේ නැති. ඒ කියන්නේ ඉතිවිසෝ පාඨයේ මෙනෙහි කරොත් 9යි නේ. එහෙමයි. එහෙම කරොත් 127000ක ඒක උතර ගාථා වශයෙන් ගත්තොත් 103000ක් වගේ. ඉතින් ඒ කියන්නේ හිතා ගන්න බැරි ප්‍රමාණය. ඉතින් එහෙම කිව්වා කියලා අපිට ආරංචිලා තියෙනවා. උන්වහන්සේගෙන් 2021 දී එක්කෙනෙක් ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් අහලා තියෙනවා උන්වහන්සේ නිතරම වේගෙන් බුදු ගුණ වඩන ප්‍රති ඉතිවිසෝ පාඨය ඉතා වේගෙන් යනවා උන්වහන්සේ. ඔය නවගුණ මාලේ තියෙනනේ යට 108ක් නේ. එහෙමයි. කෙනෙක් කල ස්වාමීන් වහන්සේ මේ 108 ඉතිපිසෝ ගාථා 108 පාරක් වඩන්න වාදිර කොච්චර වෙලා යනවද කියලා. hina වෙලා කවල විනාඩි 3 මාරයි කියලා. ඔබ උත්සාහ කරලා බලන්න කොච්චර වේගෙන් උත්සාහ කරා. ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ මුල සිට අගට සහ අග සිට මුලටද? එක පාරක් මුල සිට අගට ඉතිපිසෝ පාට 108 වතාවක්. මෙනෙහි කරා. 108 වතාවක්. මෙනෙහි කරන්නේ විනාඩි 3 මාරයි. එතකොට ඒක සමනස සාමාන්‍ය විදිහට ඒක කරන්න අපහසුයි මට ඒ දැන්. ඒ තමයි භාවිත බහුලීකృత වෙච්ච බව. එහෙමයි. එහෙමයි. ඒ කියන්නේ අන්තිමට සිත ගුණේ අරමුණු කරගෙන යනවා නිකන් වේගෙ. එතකොට තමයි මම පෞද්ගලිකව කල්පනා කරා එහෙමනම් අපි අහලා තියෙනවා 12 කෝටි ලක්ෂ වාරයක් සමාපත්තියට සමවැදුණා කියනවනේ අර අර උදේ වරුවේ. එහෙමයි. පැයකුත් විනාඩි ගානක් ඇතුළත නේද? තප්පර ගත්තත් තියෙන්නේ තප්පර කොච්චරද කියලා අහුවොත් ඉතාම සීමිත තප්පර පැයක් ඇතුළත තප්පර ගත්තොත් 60 වැඩි කිරීම 60 නේ. නේද? පැයක් ඇතුළත 3600යි තප්පර. විනාඩි 20ක් කියලා අපි 4000 කියලා කියමු තප්පර. ඒතර බුදුරජාණන් වහන්සේ මේ තප්පර 4000 දී 12 කෝටි ලක්ෂ වාරයක් සමාපත්තිය සමවදින්න. ඒතර තප්පරයට කී පාරක් සමවදින්න ඕනේ සමාපත්තියට? තප්පරයක් ඇතුළත මෙච්චර වාරයක් සමවදින්න ඕනේ. මේක කරන්නේ දැන් හිතන්න මේක මේ ආකාසාත්මිකව එකපාර මේ වෙච්ච දෙයක් නෙවෙයි. උන්වහන්සේ බෝධිසත්ත්ව අවදී මේක පුරුදු කරනවා. ඉතින් නාවනි සයන් වහන්සේගේ අර කතාව ඇහෙනකොට මම හිතුවා මේ තමයි බෝධිසත්ත්ව හිතක දියුණු වෙන හැටි. ඒකෙන් කියන්නේ කරන වැඩ වේගෙන් කරන්න කියන එක නෙවෙයි. හිත භාවිත බහුලීකృత කරාම වේගයෙන් කුසල ධර්මවල යෙදෙන්න පුළුවන්. වේගෙන් සමාපත්ති වල සමවදෙන්න පුළුවන්. ඔබවහන්සේ ඉතාමත් හොඳ කාරණයක් ස්වාමීන් වහන්සේ අපේ මේ මහා සමාජයේ ඉදිරිපිට ඔබවහන්සේ පැහැදිලි කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ. හරිම ලාමක දේවල් එක්ක අපි නිතරම ගැටෙමින් අපි උත්සාහ කරන්නේ මේ සාමාන්‍ය ජීවිතය ඇතුලේ ඉතාමත් ප්‍රාථමික දේවල් හරිම අඩුම විදිහට ලබා ගන්න උත්සාහ කරන අපේ ස්වාමීන් වහන්සේ. ඔබවහන්සේ ඔය කියන තැන ඇත්තම හරිම අපූර්වයි අපේ සමිනාංශ. එතකොට දැන් අපි හිතන්න ඕනේ අපි ඉන්න තැනයි බුදුහරේකුයි කියන එක. අර නාවින සයන්හන්සේ ඒ කරපු දෙයත් අපිට හිතා ගන්න අමාරු නම් උදාහරණයකට විනාඩි 3 මාරෙන් 108 වතාවක් බුදුගුණ වඩන්න පුළුවන් නම් 2001 වෙනකොට ඊට පස්සේ වෙනකොට තව වේගෙ වැඩි වෙන්නේ නැති. භාවිත වෙන්න වෙන්නේ හිත. මොකද අන්තිම කාලේ ගොඩාක් භවනාමින් හිටි. එහෙමයි. එතකොට 12 කෝටි ලක්ෂ වාරයක් සමාපත්තිය සමාදින්න පුළුවන් නම් පැයකුත් විනාඩි 20ක් වගේ කාලයක් ඇතුළත ඒගිනුත් සමාපත්තියට සමවැදිලා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙන් සත්‍යෙත් බලනවනේ කාලය තුළද. එතකොට ඒ තරම් හිත දියුණු වෙන්නට ඕනේ. ඒ නිසා තමයි කියන්නේ බුද්ධත්වයේ තරම් අමාරු දෙයක් තව නෑ ලෝකේ. ඒ නිසා බුද්ධත්වය ලැබීම දුෂ්කරද කියලා අහුවොත් සාමාන්‍ය මට නම් හිනාවක් තමයි යන්නේ. ඒක ගැන අය කතා කරන්න දෙයක් නැහැ. අපේ ධර්මයේ හැටියට ලෝකයේ තියෙන ලබන්නට තියෙන දුෂ්කරම දේ අමාරුම දේ තමයි සම්මා සම්බුද්ධත්වය. ඉතින් බලන්නකෝ ශාලික සාරා සංකේය කල්ප ලක්ෂයට මොක කරේ 28 දෙනයි. සාරා සංකේය කල්ප ලක්ෂයකම ඕක කරන්න පුළුවන් 28 දෙනෙක්ටයි. ඒකෙන්ම තේරෙනවා මේක අතිශයින්ම දුෂ්කර ක්‍රියාවක්. ඔබ වහන්සේට මතක් වෙනද මේ වෙලාවේ කොතනකදී හරි භාග්‍යවතුන් වහන්සේ මේ පිළිබඳව කෙටියෙන් කියපු තැනක් අපේ ස්වාමීන් වහන්සේ අඩුමතරමේ ආනන්ද ස්වාමීන් වහන්සේට හෝ උන්වහන්සේගේ ආර්ය පරිේශන සූත්‍රයේදී අපිට පේනවා ඒකේ දුෂ්කරත්වය. ඊට පස්සේ මට එකපාරම මතක් වෙන්නේ නැහැ ඔලුවට. තව තැනක් අපිට ගන්න පුළුවන් ඔය පරිසම්පාදේ අවබෝධ කරගන්නට තියෙන දුෂ්කරත්වය දේශනා කරපු තැන. ඊළඟට මේ අර බුදුනාට පස්සේ මන්දෝත්සහය වුණානේ. එහෙමයි. නේද? මේක කියලා වැඩක් නැහැ කියලා සත්‍යයට. ඒකට හේතුව එකක් තමයි සාම්පති බ්‍රහ්මයාවිලා ආරාධනා කරන් බණ කියන අවස්ථාව ලැබිච්ච එක. ඒකෙන් වෙන ප්‍රතිඵලය තනිත් එක තමයි මේක ඇත්තටම අතිශයින්ම ගැඹුරුයි. උන්වහන්සේ කියනවා මේ මම මේක කිච්චේන මේ අධිගතං හලන්දානි පකාසිතුං රාග දෝෂ පරේතේහි නායන් ධම්මෝ සුසම්බුදු පටිසෝත ගාමින් නිපුණං ගම්භීරං දුද්දසං අනු රාග රත්තන දක්කින්ති තමෝ කන්දේන ආවුට. එහෙමයි සමිනා. එතකොට මේක අතිශයින්ම අවබෝධ කරගැනීමට දුෂ්කර සියුම් දෙයක් තමයි මේ නිර්වාණ ධාතුව ප්‍රත්‍යහාකාරේ පටිසෝපාදේ. ඒ නිසා මෙය කිව්වට තේරුමක් නැහැ කියන එකෙන් අපිට තේරෙනවා මේ අවබෝධ කරගැනීම අතිශයින්ම දුෂ්කරයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ හැකියාවන් ගැන කතා කරොත් අපිට පැහැදිලි වෙනවා උන්වහන්සේගේ හැකියාවන් තේරුම් ගන්නකොට උන්වහන්සේගේ දේශනානුසාරයෙන් පවා මේක සාමාන්‍ය මිනිස්සෙට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක
ඉතින් ඕක පිළිබඳව විස්තර වෙන තැන තමයි පුබ්බ යෝගාවචර සූත්‍රය කියලා. එහෙමයි සමිනාස. නමුත් අවසනාවකට පුබ්බ යෝගාවචර සූත්‍රය අද තියෙන ත්‍රිපිටකේ නැහැ. ඒක දින අටුවාවේ. එහෙමයි. සූත්‍රයක් ලෙස සඳහන් වුණා කියලා කියනවා. ඉතින් මේ වගේ තැන් වලින් උන්වහන්සේ පැහැදිලි කරලා තිනවා මේක අපිට තේරුම් ගන්න පුළුවන් මේක අතිශයින්ම අවබෝධ කර ගැනීමට සිද්ධ කර ගැනීමට දුෂ්කර වූ දෙයක් තමයි මේ බුද්ධත්වයේ සාක්ෂාත් කිරීම කියන්නේ.